कक्षयो निभानम् द्वेखयो निभानम् मोहक्षयो සරණයි මේ විශ්වය පවතින බොහොම ආශ්චරිමත් දේවල් පවතින් තියෙන. ඒ ආශ්චරමත් දේවල් අතර වඩාත්ම දුර්ලබ ආශ්චාරත් ආශ්චර්යාත්මක සිදුවයිම් දෙකත් බුදුපාණන් වහන්සේටෙන්වා දෙනු. එකත් තමයි ඒ ඇසරිමත් වූ මහා සහස උතුමන් වහන්සේ මහාපොළවේ පහළවීම මහාකල්ප ලක්ෂ ගණනකට පසුව සමහලට පූටි ගණනකට පසුව අපට හිතාගන්න බැරිතරන් පෘතිවර්ෂ ගණකට පසුව සම්මා සම්බුදු පාණොනාසි නමක් මේ ලෝකෙ පහහලවෙවෙෙන එක මේ විශ්වේ තියෙන ආ ආශ්චාර්යාත්මකම සිදුවීම අසිරිමත්ම සිදුවීම. ඒගේ තවත් ආශ්චර්යම සිදීම තමයි කාමයටම ඇලිලා ඉන්න ලෝක සත්්‍යයක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත ලෝක සත්්‍යයා ඒ අවිද්‍යාට තෘෂ්ණාවට එරෙහිව බණ දේශනා කරත්ති. කාමී මැලිලඉන ලෝක සත්්‍යය ආශ්වාදී මැලිලයින ලෝක සත්වයා ඒ කාමයට ඒ ආශ්වාදක විරුද්ධෝ බණදේශනා කරද්දි ඊට කන්දන එක කියල ත්. තුදුනාහස දශනකව අන්න ඒකත් ආශ්චාර්යමත් සිදුවීමක් කාමයට අස්වාදට ඇඳිල ඉන්න සත්්‍යයාට එ කාමේ දෝසය ගැන බණදේශනා කරනකොට කන් දෙන්නට සිත් පහළ වෙන. ප්‍රඥාව පහළ වෙනවා වෙන මේකත් ආශ්චාරිමත් සිදුවීමක් කියල බහගුතුන් වහස පෙන්වාදින්න. එනම් අද මේ සියක්කෝටියයක් සක් කල මේ මංගල චක්‍රවාට ඔන්නව කියන ආශාර් මත් සිදුවීම් දෙකම දකිඩ ලබෙනවා. ආශ්චාර්මත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දකිින්ට නොලැබෙන පුදුම සාගත අත්භූත ජනක සිදුවීම් බල්ත. එනම් ඇස් පනාපිට අපිට ආශ්‍යරමත් සිදීම් දෙකක් දකින්න ලැබෙන එකක් අපගේ ඇසිරිමත් වූ සම්මා සවබුධ පාණන්සේ ලෝකෙ පහල වෙලා උන්වහන් සිසගේ ධර්මය පැතිරිල ශවාසනය පිහිටලා. දෙවැනි සිදුවීම අනර ආශ්වාදයම කාමයෙන් ප්‍රාත්වනා කරගෙන. එහිම ඇලීගැලි වාසය කරන්නාව ලෝක සත්‍යයා ඒ ආශ්වාදයටඒ කාමයට එරහිව ධර්මය දේශනා වෙද්දී ඒ ධර්මයට කන්දීම. එනම් අපි ආශ්්‍යාරමත් යුගයක මිනිස්සු. මේ මහපොලොවෙ මෙසයක් කෝටියක් සක්වලේ ආශ්චාරයමත් මිනිස්සු කොට්ටාසයක් හුණ ගැහෙනවා. අන්නේ ආශාරමත් මිනිස්සුත් එක්කයි අපි මේ. එන් ඒගේ මහා පින්වන්ති උත්තක් එක අපිමේ ලෝතුරවරන්න දහම්මන්ටිය දොලදිමේ මුණ ගැසින් ඒ ආශ්චානයමත් මිනිසුන් පහල වෙන මෙසයක් කෝටියයක් සක්වල තියෙන් උත්තරේතර පුණ්්‍ය භූමිය ො පිහිටි යම් පාරිශුද්ධ නගරයක් වේ ඒ උත්තරීතර පාර්ශුද්ධ නගරීදගෙන අපිම හරම ඔබට මතු කරලා පෙන්වන්නේ ශුද්ධ අනුරාධ පුරීදගෙන අපට පේන මානී හතර අතේ වැඩවසන්නේ එඒ මහසෑ රදුන් වහන්සේලා සතර අතින් දිලෙන්නේ රන්කොත් අප අවටම මෙස්පේන මානි දිලෙන්නේ පෙර මහරහතන් වහන්සේලා වැඩවාසේකරපු පාරිශුද්ධ භූමි උනාන්සල වැඩවාසය කරපු කුටි පෞරාණික වෙෙර විහාරස්ථාන අටබුන් බදු අවකාශයක ඉඳගනයි අපි මේ ධර්මය ඔබට දේශනා කරණන්නේ භාගතු වන්හසකි නාමි. පෙර මහා සස්වයක පැවතිච්ච රටක් ධර්මය පැත්ති අද බොහොම නිසරු රටක් බවට පත්වෙලා ධර්මය පැත්ති. නැවතත් මේ පුරංවෙච්ච ධර්මධදීපය කියන කුඹුර අස්සත් දන්න පුළුවන්කමතියනවා ඒ අස්සවත් දන්න පුළුවන්කමතියෙන්නේ මෙන්න මේ ශවි සත්්ධර්මයට කන්දන සත්පුරුෂ ජනයාට ඒ අඇය එවෙනුවෙන් කටයුතු කරන්න පටන්ගත්තොත් ඒ අයි වෙනුවෙන් ඇසකප වෙලා ප්‍රා කරන්න පටන්ගත්තොත් නැවතමි පුරංගච්ච දේශය ධර්මයෙන් අස්වදින. අස්වනු නෙලාගන්න පුළුවන්කම ලැබෙන. රන් අස්වනු. ඉති එනිසා පින්වතුනි ලෝකෙ කොතනග හිටියත් සමහර විට මේ මොහොතේ වෙනත් රටක වෙනත් නගරෙකි ඉන්න වෙන්න පුළුවන් එහෙම නමුත් ඔබ සිතින් ඉන්න මේ ධර්මත්දීපේ ගි ිදන්. කියන්න වගේ හීනෙ මගේ රටේ නිදියමි හැමදෑම කිව්ව වගේ ඔබ සිහනේ තුළත් ඉන්නේ මේ උතුන් ධර්මත්දීපය ඇසුරු කරගෙන එක ල අපි දන්නවා එනිසා ඉන්න අවකාශය වැදගත් නෑ චේතනාවයි වැදගත් වෙන්නේ ඔබ ධර්මදදීපයේ මේ උත්තරීතර පම්බි මේීදගෙන බණහන් වකල හිතාගෙන බණහන්දු මේ රටේ ඉපදච්ච මහා පුුණ්‍යවන්තු මනුස්ය. ඉතිං අන්නේ්‍ය අයෝගේ මහා පින්මහිමෙන් නැවතත් මතු වෙන වසිර මත්තූ ්‍රේ සද්ධර්මය එතකොට ඒ පෙන් ඇති මනුෂ්‍ය අප්‍රමාධවේ ධර්මයට කන්ඩන්නට මේ ධර්මය මනාකොට අහලා මනාකොට දරාගන්න පුළුවන් මනාකොට මෙනිෙහිකිරීමෙන් මනාකොට ප්‍රතිපල්ල බන්න පුළුවන් අමා ධර්මය එනිසා සියලමු දෙනා උනන්දුවෙන් ඌමනාවෙන් වීරයෙන් ආරම්බේදීම ආරද්ධ වීරිය ඇතික කරගන්ඩඕන වැරවයම් කරන්නේ සාමාන්‍ය සැපයක් උදුසානිවේ අසාමාන්‍ය සැපයක් උදිසා සාමාන්‍ය සැපය නිවේ පරම සැපය උදිසා එනම් වීරියත් පරම වීරයක් වෙන්ඩෝන් සාමාන්‍යෙන් ජීවිතයේ විධාකාර වැඩවල්ද අපි සාමාන්‍ය වීරයක් නගෙන යොගඩ සාර්ථ කරගන්න. නමුත් මේ ලෝකයේ පරමවීරයක් ක අන කරන්න ඕු වැඩත්වෙන තම මෙිත් තුච්චනින්දිත සිත දමනය කිරීම. මෙ රාගෙන් දේශයෙන් මෝහින් යුක්තව ෑම විටම ආශ්වාදයන් පසුක සබා යන කාමය දෙසටම් පතිත වන මේ මාරයා නම් වූ මාරයක් කිවේ මේ මරණයම නැවත නැවත උරුම කරලා දෙන. මරණටම බැදිලාඉන්න මරණය බන්ධනය යුක්ත මේ මාරයා මරණයත් එක්කමයි සිත කටයුතු කරන්නේ හැමතිස්සෙම. මරණය කරාමයි ඇදගෙනයන්නේ මේ සි හැම තිස්ස ජාමාරණ දෙකමයි උරුම කරල දෙන්නේ මේ සිත හැමතිස්ස මේ නිසා මේ සිත මාරයයක් කියන මේ මරණයේ බන්ධනය ඇතිිකරන මේ මාරයාව පරාජයට පත් කරන එකයි පරම වීරයෙන් කළයුතු වැඩේ එ කොඩබ නුවින් දකින්න ඕන ගැඹුරු රනාවත්වයනො මෙතනම කක්ද. මේ සිත පරාජයට පත් කරඩ වෙලා තියෙනෙත් මේ සිත පරිහරණය කරමින්මයි. එක තමයි අ මුල්ලදිමත් මට මතකය ප්‍රශ්නය ඇහවා ඇයි එකවචන දෙපාරක් කියවවෙනි කළ සතරහති පට්ා නිී. එනගේ සතරත්තබාව වස්තුූ පරිහරණය කරමින්ය සරත්ව වස්තු කෙරෙහෙට චන්දරාගේ දුර කරන්න ඩෝඩ ඒක සාමාන්‍යමන්සේයට කරන්න පුළන් වැඩන්නෙවෙේ අසාමාන්‍ය මොන්සයන්ටු විතර කරන්න පුළන් වැඩ. මොකද ඒ ධර්මය ලෝකයට දේශනා කරණ සාමාන්‍ය ස්ථාස්තුර එෙක් නෙවෙයි අසාමාන්‍ය ශාස්වරේ අසම සම ශස් තුමාන් වහන්සේ. උන්වහන්සේගේ අවබෝධය සාමාන්‍ය අවබෝධයන් අසාමාන්‍ය අවබෝධයක් අසම සවබෝධයක්. න්වහන්සේ දේශනා කරන මාර්ගය උත්තරීතර නිර්වාණ මාර්ගය මාන්‍ය මාර්ගන්නේ අසාමාන්‍ය මාර්ගයක් අසම සම මාර්ගයක්. උන්වහන්සේ අවසානයේ පෙන්නා දෙනේ මාර්ගය කෙලවර ගමනාන්තිය එ නිෂ්ටාව සාමා්‍ය නිෂ්ටාවන්නේ පරම නිෂ්ටාවක් අසාමාන නිෂ්ටාවක් අසම සම නිෂ්ටාවක් අසම සම සැපත සදාාතනික ජීවන සම කරන්න පැහැනිවනට වෙනත් කිසිම සැපතා. ඒනම් පෙන්වතුන අන්න ඒ උතුන් වූ අසම සම වූ මහාසාස් උතුමන් වහන්සේගේ අස ස්‍රේ සද්ධර්මයට කන්දීලා, ඒ අසම සම නිර්වාාණ මාර්ගය අවබෝධ කරගෙන ඒ අසම සම මාර්ගය ගමන් කරලා, ඒ අසම සම සැපතු උදාකරගන්න එක මේ ලගු වීරකින් කරන්න පුළුවන්දයන් නෙවි. ලාමක වීරකින් කරන්න පුළුවන්දයන් නෙවි. එකට වීරය පරාක්‍රමි අවශ්‍යයි, පරක්කම දාාතුකි වේකයි අවසා. සාමාන්‍ය වීරයවන්තිවින්නෝ ලෝකෙන් පරාක්‍රමවන්තිවින්නෝ. වීර පරාක්‍රමය කියල ගැන සාමාන්‍ය මනුසේට එහාගේ වීරත්වයක් වීරත්වයක් වීරයක් තියෙන කෙනා. එනම් අන්නේ පරක්කම වීරය වැඩෙන් ඩෝන අරද්දධාතු නක්කමධතු ආරබධාතු නික්කමධාතු පරක්කමදාාතු යනදි වසෙන් ආකාර තුනකට වීර වැඩෙන්ඩෝන. ආරම්බේදී චක්තිමත් වීරය අත්තියෙන් ෝන වැඩේ භාගයක් දුරේ අනකොට මැද වහගේදීත් ශක්තිමාත් වීරයක් තියෙන් දෝන. එ උසිතකම අලසකම දුරකර ගනිින් නැත නැවත නැත නැත වීරී උපදමින් බනහන්දෝ. අවසානයේ එ පරම නිෂ්ටාවතෙක්ම නොසැලි සිටින් දෝන. මේ ගමන සාමාන්‍ය ගමනක් නෙවෙේ එක සාමාන්‍ය ගමනක් සාමාන්‍ය මනුස්්‍යයන්ට නිවට යඩෑ. සාමාන්‍ය මනුසය නිවට පත්තේෙන්නේ සාමාන්‍ය මනුස ේතර නිවට පත්වෙෙන්නේ. සාමාන්‍ය මනුසයට බණහන් හිතෙන්නේ. අසාමාන්‍ය මනුස්්‍ය විතර මේ ලෝක පණහන්. අනිසාමාන්‍ය සත්‍යවුන් තිින් සාමාන්‍ය ඉදිර ඉපදිලා සාමාන්‍ය විදියට කාල්ලබීල සාමාන්‍ය විදිර දුක්කි දලා ඉඩවස්සේ සමහරු අසාමාන්‍ය විදිර දුක්කිදලා මරණය පසේ අසාමාන්‍ය ුදු ක ඇති සතරපායට වැටිනු.ඒ සාමාන්‍ය මිනුස්සයන්ට ලැබෙන අසාමාන්‍ය පලේ සතරපාය. ඇව අසාමාන්‍ය මනුසයන්ට ලබෙන අසාමාන්‍ය පලයක් තියෙනවා ඒ සධාතනික නිවං ශාන්තිය පරම සැපය පරම විමොක්තිය. මේ අවිද්‍යාවය තෘෂ්ණාවයි නිසායි සත්‍යයා ගොඩනැගෙන්නේ පහළවෙනි නිර්මාණි වෙන්නේ පවතින්නේ. සත්‍යයා කියලා ගැන හුදෙක්ම පංචුපාදනස්කන්ධය කෙරෙහි ඇති ඇල්මටමයි. ඒනන් ඇල්ම තමයි පංචුපාදනස්කන්ධයෙන් යුක්තෝ පරිහරණය වෙනට පුපානස්කන්දය ඇල්ම යුක්තුතව පහිරණය වෙනකොට අන්න අපට එෙහි දකින්නට ැෙනව අත්ේ. ඒ නං අවිද්‍යාවෙන් යුක්තව සෘෂ්නාවෙන් යුක්තව මේ පංචුපානස්කන්ධය පරිහර නේවෙද්දී එතුළ විද්‍යමානයි තාවකාලික අසාර සත්වේ එතකට විංගතුන එහෙමනම් මෙන්න මේ අතහාටය අවකෝධ කරගත්ති නැත්තං. බවයෙන් භවේට මේ අසාර සත්‍යය උපදිනු ඒක නැකිවුවත් බුදුපියාන්සක ධර්මය ප්‍රතික් සේප කරාවෙන්. බවපච්චේ අජාචි. සත්‍යේ පුද්ගලේ කාර්්මයක් වශයෙන් උපදින කතාවක්න මේකයන්. ඒතුල වශයෙන් විද්‍යමාන වන අවිද්‍යාවන්තු ෘෂනාාව යුක්ත සත්වයක ආසයරන එහමැතු රූපයකින් පනවන්න පුුවන් වේදනාවකින් පනවන්න පුළුවන් සංඥාවකින් පනවන්න පුළුවන් ංකාරයකින් පනවන්න පුළුවන් විඤ්‍යානයකින් පලවන්න පුළුවන් සත්‍යයෙක් මෙහි නෑ. ඒසා අන්දයකට වෙල්ල සත්යෙක් මෙහි නෑ ගෙනක වැරදි. භාගතුන්හසේ පෙන්වුවේ සාරවූ රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංකාරකින් විඤ්‍යානයකින් පනවන්න පුළුවන් සත්්‍යයෙක් මෙහි නොමැති බවයි. නිච්ච සත්්‍යයක් න අනි්ච සත්්‍යයෙක් වන්න සැපසත්යෙක් නෑ දුක සත්්‍යයකින්වා සාර සත්‍යයෙක් නෑ අසාර සතයකින්වා අ සුභසත්්‍යයෙ න අ සුප සත්්‍යයකින්. අන්නේ දහමයි අවබෝධ කරගන්නඩෝ. අන්නේ දහම අවබෝධ කරගත්තාට පසේ ඒ ගැනම නුවනින් දකිනකොට ඒ ගැනමනුවනින් හිතමින් වාසය කරනකොට අන්නර අසාර වූ අනිච්චෝ දුක්ක වනත්තු අසුභ වූ අසාර පංචු පාදානස්කාන්ධය කෙරහි ඒ සලු රූප කෙරෙහි සියලු වේදනා කෙරෙහි එසේලු සංඥා කෙරහි සියලු සංකාරක කරෙහි එසලු වි්ඥාණ කරෙහි පවතින එ චන්දරාගේ දුරු එලයනවා එයයි නිවන තන්හක්කෝනි බ්බාන එනම් ඒතු නිවන පත්වේ ති මොකක්දවෙන් අවිද්‍යා දුරුවෙනවා විද්‍යා උපදිනු එක විජ්්‍යාවකි වි්ඥානී ඥානයේ උපදිනවා. අරිහත්ඵලය පෝර්ණය වනහාම මහාභිගඥා ඥාන උපතිදිනු මහාභිඥ්ඥා උසස්ඥානුපදිනු ඒනං අවිද්‍යාව දුරුවෙනකොට විද්්‍යාාවඋපදිනු. සංහා දුරුවෙනකොට විමුක්තිය නිදහස ලැබෙනු. එනං අවිද්‍යා දුරන්හාම විජ්්‍යා කියන පලයාත් තන්හා දුරුවුණ හම විමුක්ති කියන පලයාටන් විද්්‍යායමුක්ති කියන පල දෙක උරුමෙන් වාරි හතුන් වහන්සේට. ඒනම් බලන්න මේ ලෝකයා මොනතරං අගාධයකත පසුවෙන්න්නේ මේ ධර්මය නොදැන විද්්‍යාව නැති තැනතියනෙන අවිද්‍යාව, අනවබෝධය අඥානකම අඥා අන්දකාරයේ. විමුක්තිය නැති තැන තියන්නේ සිරගතවීම බන්ධනය අන බන්ධනය පවති එතන හිර බන්ධන වද බන්ධන ඔක්කම ටික තියෙනවා. එනම් විද්‍යාව නැති තැන අවිද්‍යාව නොහොත් අඥාන අන්දකාරයත් විමුක්තිය නැති තැන සියලු වද බන්ධනත් සාම්සාරික සියලු බන්ධනත් පවතිතිනු. එනම් මෙන්න මේ අඥඥාන අන්දකාරී අප්‍රමාණ බන්ධනය ඇතිකට ගත්තාව ලෝක සත්‍යයා අනන්ත අප්‍රමාණු සංසාදුකතින් මොහොතප පාසා පෙළෙනවා දැවෙනවා හඩනවා වැලපෙනවා රූපයේ විපරිනාමය වේදනවි විපරිනාමය සංඥාාව විපරිනාමය සංකාරය විපරිනනාමේ වඤ්ඥාය විපරිනාාමය යන පංචූපාදනස්කදී විපරිනාමය අඥාන ජනයාට අප්‍රමාණ දුකක් අප්‍රමාණු දුකක් ඒ සියල්ල කෙරහි පෙම්බැලගත්ත ඇල්මෙන් යුක්ත වාසකන ලෝක සත්‍යයා හැමතිශසම සෝකෙන් භහි යුක්ව හඳනොවැලපෙනවා. එමනම් ඒ අතාාර්ථය වුවින් දකින්නාවූ බුද්ධස්ශ්‍රාවකයෝ යමා ධර්මය අවබෝධ කරගෙන අන්නේ හේතු බල ධර්මය අවබෝධ කරගෙන ඒතුන් නිසාමේ සසර හටගන්න ආකාරයක් හේතු නිරුද්ධ කළයුතු ආකාරයක් හේතු නිරුද්ධ කිරීමඒ ලබනි ශාන්තියයක් නුවනින් අත්දකිමින් උත්තරේතර වූ මාර්ගවාර්ථ වඩනවා. ඒ මාර්ගගේ ගමන් කරනේ උත්තරීත, ප්‍රඥ මාර්ගය නොහොතේ උත්තරීතර නිර්වාණ මාර්ගය. එහෙමනං අන්නේ උතුම් නිවන් මාර්ගි ගමන් කරන්න වූ. ඔතුම් වූ භික්‍ෂු භික්‍ෂය උපාසක උපාසිකායන් සිව්වානක් පිරිසෙන් සැදනා වූ. අප උතුම් වූ මේ පින්ව ශ්‍රාවක බද සදධා බුදධි සම්පන ්‍රාවක පින් උතුම් පින්ිවොතයන් සිිල්ම දෙදනාව. අපි ලෝතුර වරණ මණ්ඩපය වෙනුවෙන්. බොහම කරුණාවෙන් ගෞරුවෙන් පිළිගන්නවා. ඒ සියලම දෙනාට අපි සිහිපත් කරනවා තංසුනාට සාතු පංමනසිකරුත